මන්තා චක්කවාලිසු අත්‍රාගච්හන්තු දීවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ග මොක්හදං ධම්ම සවනකාලු අයංභදන්තා ධම්ම සවනකාලු අයංභදන්තා ධම්ම සවනකාලු අයංභදන්තා නමෝතස්ස භගවෙතුෝ අරහතුෝ සම්මාසම්බුද්හස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බොද්හස්ස නමෝතස්ස භගවෙතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස සතින්ද්‍රියන් බෝධිප කියියෝ දම්මෝ. තංබෝධාය සංවත්තතීති සැදහැවත් කාරුණික පිවතුනේ. සුපුුරුදු පරිදි ප්‍රඥානාලිකාවොස්සේ ඔබ වෙත ගෙනේන සැදැහැති දායකත්ව ධරම දේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මදානමය පින්කමෙහි සැදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ගුණදීර මහත්මා ඇතුළු පවුලේ පිින්වත් දූපුතුන් ඥාතිහිතයිශීන් කොයි කවුරුත් ඒකරාශී වෙලා. මේ උතුම් පින්කම සම්පූර්ණත්වයට පත්කරලා තමන් නමින් ජන්මාන්තර ගතවන්න ට යෙදුණු විශේෂය මීට මාස තුනකට පෙර පරලෝ සැපත් කොළඹ ඉසිපතන විද්‍යාලයේ ගුරුවරියක වශයෙන් සේවය කළ ආදරණිය මෑනියන් කරුණා ගුණදිීර මෑණියන් සිහිපත් කරගෙන එතුමියට පු්්‍යයානු මෝදනා කරන්නටත් ඒ වගේ වසර හතරකට පමණ පෙරපරලෝ සැපත් සෝමපාල ගුණදිර ආදරණීය පියාණන් නඇතුළු කොට ඇති නමින් මිය පරලෝ සැපත් වෙල පින් අපික්‍ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිතමි්‍ර ගුරුවර සහෝදරාදී පිරිස්වෙතොත්. ඒ හැමෝම සිහිපත් කරගෙන පුුණ්‍යයානු මෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ උතුම් අදහස මෝලිකස්ථානයේ තියාගෙනයි මෙපිංකම අද සම්පූර්ණත්වයට පත් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කවරහෝ අරමුණක් මූලිකස්ථානයේ තියාගෙන මෙබඳු ධර්මදානමය පංකම් සිදු කිරීම තමන්ටත් අනුන්ටත් යහපත පිණිස පවතින වටිනා සත්පුරුෂ යුතු බවට පත්වෙනෝ මෙබඳු කටයුතු තුළින් අප අපේ ජීවිත ගමන අර්ථ සම්පන්න කරගන්නට පුළුවන්කම ලැබෙනෝ වගේම සමාජයේ ජේවත්වෙන සෑම පුරවැසයකුටම මනස සුවපත් කරගන්න ඔවුන්ගේ ජීවිත ගමන ආලෝක සම්පන්න කරගන්න ආලෝකමත් කරගන්න හේතුවන කාරණාවක් බවට පත්වෙනෝ අද ධර්මානු ශාසනාව ඔස්සේ පැහැදිලි කරල දෙන්නට බලාපොරොත්තු වෙන්නේ බොහොම වටින කාරණාවක් පිළිබඳව මෙ ඇත්තුව අහල තියෙනවා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන බෝධිපාක්ෂික ධර්ම කියල කියන්නේ චතුරාරි සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස හේතුවන ධර්මාවබෝධය සලසා ගැනීම පිණිස හේතුවන කාරණ ඒ චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස හේතුවන කාරණා අතරේ එක කාරණාවක් තමයි සතින්ද්‍රිය කියල කියන්නේ. මෙ ඇතු පංච ඉද්‍රිය ධර්ම ගැනත් තාල තියනෝ සද්ධා විරිය සතිසමාධි පඥ්ඥා කියල එතෝට මේ පංච ඉන්ද්‍රිය ධර්මවලින් එක ඉන්ද්‍රියක් තමයි සතින්ද්‍රිය කියල කියන්නේ. සතිද්‍රිය අන්තර්ගත වන කරුණු මොනොවාද. ඒ සඳහා අපි කොයිවිදියටද යොමුවිය යුත්තේ ස සතින්ද්‍රිය ප්‍රගුණ කිරීමෙන් අපට ලැබෙන ලාභය මොකක්ද කියන එක ගැන අපි සාකච්ඡා කළයුතුයි. සති කියන වචනය තේරුම සිහිය කියන අදහස. සතිකයන්නේ සිහය. සිහ කියන එක අපි හැම කෙනෙකුටම, එදිනෙදා ජීවිතයේදීත් අවශ්‍ය වන කාරණාවක් එවගේම ධර්මාවබෝධය සලසා ගැනීම පිණිස්ස අත්‍යවශ්‍යම කාරණාවක් සිහියෙන් වාසය කිරීම මෙන්න මේ සිහය පිළිබඳව කල්පනා කරනකොට මේ සතිය පිළිබඳව කල්පනා කරනකොට මේ සතියේ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා සිහය කොටස් දෙකට බෙදන්න පුළවා. එක සිහයක් තියෙනවා සම්මා සති කියලා. මේ ඇත්තුව ආර්්‍යෂ්ඨාංගික මාර්ගයේදී දැනැහැදිනගෙන තිබෙනවා අහල තිබෙනවා විග්‍රහයන්ට දෙසවන් යොමු කරලා තිබෙනවා සම්මා සති පිළිබඳව. සම්මාසති වගේම මිච්චා සති පිළිබඳවත් විග්‍රහයක් තිබෙනවා. එතවට සතිකයන්න සිහය, මේ සිහයේ කොටස් දෙකක් තියනවා නිවැරදි සිහය සහ වැරදි සිහිය කියලා. එතට වැරදිසි තමන්ට හානිිය පිණිස පවතින්නේ, නිවැරදි සි තමන්ට ශාන්තිය පිණිස පවතින්නේ. නරක අරමුණක නිරයට හේතුවන අරමුණක. අධ්‍යාත්මික ගමන පිරිහෙන්න හේතුවන අරමුණක සිත පිහිටුවා ගැනීම මිච්චා සති. නිවන පිණිස හේතුවන අරුණක හොඳ අරමුණක කුසල අරමුණක යහපත් අරමුණක සිත පිහිටුවීම සම්මා සති. එදකට නරකාරමුණක හිත යොදවනවනං එක මිච්චා සතියක්, හොඳ අරමුණක හිත පිහිටුවනවා නම් එක සම්මා සතිය. සම්මා සතියෙන් සම්මා සමාධිය ඇතිවෙනවා මිච්චා සතියෙන් මිච්චා සමාධියයක් ඇතිවෙනවා. එතුවට සම්මා සමාධී කියල කියන්නේ නිවන පිණිස හේතුවන හොඳ අරමුණක සිත පවත්වාගෙන යන්න පුළුවන් දක්ෂකම. මිච්චා සමාධි කියල කියන්නේ, නරක අරමුණක සිත පවත්වාගෙනයා මේේ ස්වභාවය අපි හැම කෙනෙකුටම බොහෝ විට අදදැකීම් තිබෙන්නේ මිච්චා සති මිච්ඡා සමාධයේ අදදැකීම නරක අරමුණුවලට හිත යොමු වෙනවා ඒ නරක අරමුණු තුළම සිත පිහිටුවල තියාගන්න පුළුවන්කම තියෙන නරක අරමුණක සිහිය පිහිටවීම සහ සිහිය පවත්වාගෙන යා මෙන් අපට භයානක ප්‍රතිඵලවලට මුහුණපාන්න සිද වෙනවා. එක පැත්තකින් මහා පෞකාරයෙක් නිර්මාණය වෙනවා, රාගදවේෂ මදමෝහ පෝෂණය කරපු පුද්ගලයෙක් බිහිවෙනවා. නිරයට, පාරකපාගත්ත පුද්ගලෙ බවට පත්වෙනවා එවගේම මානසික දුරුවලතාවලට මානසික රෝගී තත්ත්වලට ලක්වෙන්න හේතු සකස්වෙනෝ. එනිසා අපි කවුරුත් මෙ මිච්චා සති මිච්චා සමාධි පිළිබඳව බියක් උපද වගන්න ඕන. නරක අරමුණක් හිතට එන්න නොදී. නරක අරමුණක සිත පාත්වාගන්නට ඉඩ නොදී තමන්ගේ සිත හොඳ අරමුණකම තබාගන්න, හොඳ අරමුණක සිත පිහිටුවා ගන්නට මහන්සි ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. එනිසා සති කියලකි වහම සිහය එනම් සිහියේ නරක පැත්තකුත් තියෙනවා හොඳ පැත්තකුත් තියෙනවා. නරක පැත්තට සිහි උපදව ගත්තුොත් නරක ප්‍රතිඵල බුක්තිවිඳන්න වේ නොදැ සමහර උදවියඉවා. වැරදි දේවල් නරක දේවල් රන්න ගිහිල්ල ඒවාටම හිතයොමු කරන්න ගිහිල්ල ඒවා එම තද බල ලෙස පීඩනයට ලක්වෙච්ච.ද මේ සමාජයේ දිහා බලනොකොට ඕන තරම් තමන්ගේ හිතේ තියන නරක සිතිවිලිවලට ඉඩදීම නිසා අමාරුවු වැටි්ච මිනිස්සු ඉන්න. අපිට ප්‍රවෘත්තිවලින් අහන්න ලැබෙනවා ඒ වගේ සිදුවීම් ගැන. සමාරක්කට ළමාපචාර කරපු අය. මේ රටේලෝකේ ළමාපචාර කරපු කෙනෙක් ඉන්නවා නම් ඒ හැම කෙනෙක්ම දන්න දෙයක් තමයි මේ ළමා අපචාරය තමන්ට නීතියේ දඩුවමට හේතුවක්. බොහෝ කාලයක් බන්ධනාගාරගත වෙන්න හේතුවන වරදක්. එතකොට ඒ පිළිබඳව දැනදැනත් ඒ දඩුවම විඳින්න වෙන බව දැ දැනත් ටම යොමු වෙනවා කියන්නේ මොන තරම් දුරුවල මට්ටමකට ඒ පුද්ගලයා පත්වෙනවා කියනකද. එනිසා නරක දෙය කෙහිත යොමු කිරීම නරක ප්‍රතිඵල ලැබෙනවා. නරක දෙයක් බලන්න පෙළඹිලනං නරකදේවල් අහන්න පෙළඹිලනං ඒවා නැවත නැවත අහන්න අහන්න බලන්න බලන්න ඒ මිනිස්සු මානසික විකෘතිතාවලට ලක්වෙච්ච පිරිසබ්බවට පත්තනවා. ඇතු දන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනුසයධර්ම කියලා. අනුසයධර්ම කියල කියන්නේ අප්‍රකට කෙලෙස්. අපි හැම කෙනෙකුගේෙම හිත්වල තියෙනව අනුසේධර්ම. රාග දවේශ, මද මෝහ මේ වගේ මේ අප්‍රකටව තියන කෙලෙස්. ඒ අප්‍රකටව තියන කෙලෙස් බීජවලට අවශ්‍ය කරන සාධකටික සමාජයෙන් වැටෙනකොට දාගන්නකොට මොකද වෙන්නේ, ඒ අප්‍රකටව තියන කෙලෙස් වර්ධනය වෙන. ප්‍රකට වෙන්න පටන් ගන්න පේන්න ගන්න.ඒ පේන්න ගත්තාහම ඒ අප්‍රකට කෙලෙස් ප්‍රකට කරගෙන ප්‍රකට වෙච්ච කෙලෙස් වඩා වර්ධනය කරගන්න උනන්දුන්හම ඒ කෙලෙස් කිසිසේත්ම පාලනය කරන්න බැරි තනට පත්වෙනවා. පාලනය මිදී යනෝ. එනිසා අපි ඒ ගැන අවධානය යොමු කරන්න ඕනෙ. මේ ෝක අපි ත්පත්තිය ලබනොකොටම කෙස් සහිතව තමයි උත්පත්තිය ලබන්නේ. සමහර මිනිස්සු ඉපදනල් අලුතෙන් ඉපදිච්ච ලමයකුගේ කෙලෙස් තියනවාද නැද්ද කියලා ප්‍රශ්න කළ හම සමහර උත්තර දෙනවා කෙලෙස් නෑ කියලා. කෙලෙස් නෑනෙවේ කෙලෙස් තියනවා කෙලෙස් නැත්තං උපදදින්න නෑ. කෙලෙස් තියන නිසාම තමයි උත්පත්තියක් ලබන්නේ. හැබැයි ඒ අලුතුපන්න ළමයගේ කෙලෙස් තියන බව පේෙන්න. රාගයක් තියෙන බව දවේශයක් තියෙන බව පේන්නෙ නෑ.ඒ පේ නැති නිසා මිනිස්සු කෙලෙස් නෑ කියල කියනවා. එතෝට එතන කෙලෙස් නෑ නෙවෙයි කෙලෙස් තියෙනවා හැබැයි අප්‍රකටයි. මේ අප්‍රකටව තියෙන කෙලෙස් ටිකෙන් ටික මොකද වෙන්නේ වර්ධනය වෙනෝ. සමාජය හඳුන ගන්නකොට සමාජයෙන් දකින්න ලැබෙන දේවල් නිසා අහන්ඩ ලැබෙන දේවල් නිසා. න්න මේ විධ කරුණුකාරණ මූලික කරගෙන? අපට මොකද වෙන්නේ මේ කෙලෙස් පෝෂණය වීම සිද්ධ වෙනවා. අනුසය ධර්ම ලෙස අප්‍රකටව තිබිච්ච කෙලෙස් ප්‍රකට වෙනවා ප්‍රකටවෙච්ච කෙලෙස් ශක්තිමත් වෙනවා බොහොම බරපතල විදියට වැඩෙනවා අන්න එහෙම වැඩුනහම තමයි ඒ කෙස් වල්ට ආශ්‍රව කියලා කියන්නේ. ආශ්‍රව මට්ටමටම වැඩනහම ඒව පාලනය කරන්න ලේසි වෙන්නේෙ නෑ. හරියට උපමාවකින් සඳහන් කළොතින් යම්කිසි බීජයක් රෝපනය කළහම අපට ප්‍රකට නෑ මෙතන තියනෙ මොන බීජයක්ද කියන එක. හැබැයි වතුර ටික වැටනකොට පොහොර ටික වැටෙනොකොට හුළඟ වදිනකොට හිරුවලිය වැටෙනොකොට ඒවායෙන් ශක්තිය අරගෙන මොකද වෙන්නේ අර අප්‍රකටව තිබෙන බීජය රෝපණය වෙනවා. ඒ රෝපණය වෙනකොට එලියට මතු වෙනවා. මතු වෙනකොට ප්‍රකට වෙනවා. ප්‍රකටවෙච්ච පැලේ තව තවත් එකදිගටම මේ සාධකටික නොඩුව ලැබෙනකොට මොකද වෙන්නේ මහාවෘක්ෂ දක්වාම වැඩෙනවා. මහාවෘක්ෂයක් දක්වා වැඩු නහම ඒ ගස නවන්න ඉවත් කරන්න පුළුවන්කමක් ලැබෙෙනෙ නෑ බොහෝම අමාරු කාරයක් බවට පත්වනේ තරම් ශක්ති මත් වෙනවා. කෙ වුනත්ත හෙමයි. අපි හැම කෙනෙකු ගෙමි හිත්වල කෙලෙස් තිබෙනවා ඒ කෙලෙස් විධ හේතුන් නිසා පෝෂණය වෙනවා පෝෂණය වෙලා ඒ කෙලෙස් තුළම සිත පිහිටුවාගෙන යාමෙන්. කෙලෙස් ගැනමි හිත හිතා සිටීමෙන්. ඒ ඒ දේවල් පිළිබඳවම තෘප්තිමත්ව ගමන් කළුතින් වෙන්න මොකක්ද අධිකරාගෙන් යුක්ත. අධික දවේශයෙන්, යුක්ත, අධික මෝහෙෙන් යුක්ත, ඒ රාගදවේෂ මෝහයන්ගෙන් දුක්විඳින්න පීඩා විඳන පුද්ග ල එබ්බවට පත්වෙනවා. ඒ නිසා අපි නරක පැත්තට සිහිය යොමුකිරීම තමන්ට හානිය පිණිස පවතින කාරණය. යම්කිසි කෙනෙක් යහපතට හිත යොමු කරනවාන. ආධ්‍යාත්මික වශයෙන්, දියුණුවීම පිණිසේ ඒතුවන අරමුණකට හිත යොමු කරනවා නම්. ආධ්‍යාත්මික ජයග්‍රහණයක් කරා ගමන් කරන්න එෙම නැත්තම් පටිසෝතගාමී පිළිවෙතකට තමන්ට හිත යොමු කරන්නට පුළුවන්කම ලැබෙනවා නම්. අන්න එ තමන්ට වටිනා ප්‍රතිඵල ගෙන දෙන්න සමත් වෙච්ච කාරණයක් බවට පත්වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට අනුශසනා කළේ සම්මා සති ඇති කරගන්න. සම්මා සතියෙන් සම්මා සමාධිය ඇතිවෙනවා. සම්මා සමාධියෙන් අපට ප්‍රඥාවඒවගේම ධර්මාවබෝධය ලබාගන්නට පුළුවන්කම ලැබෙනු. එ නිසා ධර්මාවබෝධය පිණිස හේතුවන වටිනාකාරණාවක් කැටියට සම්මා සතිය යහපත් සිහිය හඳුන්වන්න පුළුවන්. එතවට මේ සම්මා සතිය කියන මාතෘකාව පිළිබඳව කල්පනා කරන කොට ඇතටම සතින්ද්‍රිය පිළිබඳව කල්පනා කරනකොට එය පිළිබඳව බුදුහාමුදු්‍රු විග්‍රහ කරණමේ ආධ්‍යාත්මික දියුණුවට හේතුවන සිහිය ගැන සතින්ද්‍රියම් බෝධිපක්කියෝ දම්මෝ තම් බෝධාය සංවත්තති සතින්ද්‍රිය බෝධී පාක්ෂික ධර්මයක් එය අවබෝධය පිණිස ධර්මාව බෝධය පිණිස හේතුව තට ධර්මාවබෝධය පිණිස හේතුවන්න සිහිය එතට ධර්මාවබෝධය පිණිස ේතුවන්න සිහයක් තියෙනවා නම් ඒ සිහය තමයි සම්මා සති එතට ඒ සම්මා සතියට තමයි සතිපට්ටහානය අයිති වෙන්නේ සතර සතිපට්ානය සතිපට්ටහන කියල කියැනෙ පට්ටහන කියන පිහිටුුවීම සතිපට්ටහන කියනෙ සිහිය පිහිටවීම බදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මික දියුණුව කපේක්ෂා කරන කෙනෙක් සිහිය පිහිට විය යුතු තැන් හතරක් පිළිබඳව දේශනා කළ ඒවට කියනවා චත්තාරෝ සතිපට්ටහානා සතර සතිපට්ටහානේ පිළිවෙත්වල ඒ අය යෙදෙන්නේෙ නෑ. ඒ අය කුසල ප්‍රතිපදාවක් තමයි අනුගමනය කරන්නේ පුුණ්‍ය ප්‍රතිපදාවක් තමයි අනුගමනය කරන්නේ නිවන පිණිස හේතුවන මගක තමයි ගමන් කරන්න. ඒ නිසා පි හැමෝම ඒ සඳහා හේතුවන සිහයක් අපි පිහිටුවා ගන්නට ඕනෑ. ඒට හේතුවන වටිනා, සතිපට්ඨානයට අදාළ කරුණු හතරක් පිළිබඳව බුදුහාමුදුරු දේශනා කළ ඒ තමයි කායානු පස්සන, වේදනානු පසන, චිත්තානු පසන දම්මානු පස්සන. කායානු පස්සන දැම් මේ සතර සතිපට්ඨානේම අපට පොදු වචන ඇහෙනෝ. කායානු පසන ඊළඟට වේදනානු පසන චිත්තානු පසන, දම්මානු පස්සනා ක පුදුවචන හැටියට එහෙන එක තමයි අනුපස්සනා කියන එක. අනුපස්සනා කියල කියන්නේ, පස්සනා කියන්නේ බලනවා දකිනවා කියන එක. අනුපස්සනා කියල කියන්නේ, අනුව බලනවා කියනෙ එක. එතොට කායානු පස්සනා කියල කියන්නේ කය අනුව බැලීම. වේදනානු පස්සනා කියල කියන්නේ, විඳින්න විඳීම අනුව බැලීම චිත්තානු පස්සනා කියල කියන්නේ සිතානුව බැලීම ධම්මානු පස්සනා කියල කියන්නේ ධර්මතානුව බැලීම ධර්මතා කියලතන දෙ කියන්නේ ධර්මය කියල කියන මේ බුදුහාමුදුරු දේශනා කරපු අසූහාරදහසක් ධර්මස්කන්දය කියන එක නෙවෙේ සිත තුළ හටගන්න සිතිවිලි අනුව දැකීම දැන් ඇස කණ නාසේ දිවශරීරය මනස ඒවට අරමුණුවවෙන්නේ මොනවාද කියලා හනකොට අපි කියන්නේ මොනුවවද රූප ශබ්ද ගන්ධද රස් පර්ෂ ධම්ම. ඒ දම්ම කියල කියන්නේ මේ අසූහාර දහස ධර්මස්කන්දය කියන අදහස නොවෙයි එතනද අදහස් කරන්නේ සිතු තුළ හටගන්න සිතිවිලි. එතෝඩ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ කය අනුව දකිමින් සිහිය පිහිටුව ගන්න. එකටන කායානු පස්සනා සති පට්ඨානි. මේ කයෙහි ස්වභාව කය පිළිබඳව විනිවිධ දැකීම අන්නේ කය අනුව දකිමින් කයෙහි ක්‍රියාකාරිත්වය ක්‍රියාකාලාපය පිළිබඳව සිහය පිහිටුවීම කායානු පස්සනා සතිපට්ටානය. වේදනානු පස්සනා සතිපට්ටානය කියල කියන්නේ විඳින්න වදනා වේදනා කියනකට අපිසාමාන්‍යෙන් කතාබහේදි වේදනා කියනෙ දුක්වේදනා ගැන මට දුම ේදනාවක් ඇතිවුුණේ. මං අසනීපෙන් ඉන්නේ හරි වේදනාවක් මට දැනෙනවා. ඒ වේදන කියන වචනේ බොහෝදනේ පාවිච්චි කරන්නේ ටුකේදනාවලට නමුත් වේදනා කියන විඳීම විඳීම් කියන කොට ඒ කටුකවෙන්නත් පුළුවන් ඒ සොඳුරු වෙන්නත් පුළුව. එතකොට සුකවේදනා දුක්වේදනා කියල බෙදෙනවා. සුකවේදනා, දුක්වේදනා දුක්ක මසුකේදනා දුකත් නැති සැපැත් නැති වේදනා. ඒ විදියට වේදනාව. එතට තමන්ට විඳින්න ලැබෙන වේදනාවනුව ඒ පිල්ිබඳව සිහිය පිහිටවීම. ඊලන්ට චිත්තානු පස්සන සිතානුව බලමින් ඒ සිතේ ස්වභාවයට පිළිබඳව සිහිය පිහිටවීම. ඊලන්ට සිතේ හටගන්න සිතිවිලි පිළිබඳව සිහ පිටවීම. එතවට මෙන්න මේ සතර සතිපට්ඨානය ප්‍රගුණ කරනවන්නං අපිට නිවැරදි මිනිස්ුෙන්න්න පුළුව. වගේම තමයි පරලොවගමන සැපවත් කරගන්න පුළුවන්. නිවන සලසා ගැනීම සඳහාත් හේතුවෙනවා ඒකායනෝ අයම් භික්කවේ සත්තානම් විසුද්ධයා. මේ සත්වයාව පිරිසිදු කිරීම සඳහා ඒතුවන එක මගත් තියනවා. ඒකායනෝ කියලගන එක මගක් එකම මගනෙවේ එක මගක් එක් මගක්. එතට නිවන පිණිස මාර්ග තිබෙනවා ඒ මාර්ගවල ඒ මාර්ග අතරින් එක්මගත් තමයි සති පට්ටන බේ සතිපට්ටානනිනොත් යන්නන එක තැනක් තියෙනවා. තැන් අනුරාධපුරයට යන්න පාරවල් ගොඩක් තියෙනවා ඒ පාරවල් ඕනෙ එකක් භාවිතා කරමින් නුරාධපුරයට ගිහිල්ලා ඊළඟට තමන් අපේක්ෂා කරන්න තැනට යනොන්න සමරගට එක පාරයිතියෙන්නේ තැනට යන්න. එතුොට එතැන් ටේනකම් විධ පාරවල් වලින් යන්න පුළු එතොට හැම කෙනෙම්ම නිවන සලසාගන්න නම් තන්නාව දුරු කළ යුතුයි තන්නාව දුරු කරගන්න නං විදර්ශනාව වැඩියයුතුයි විදර්ශනාව වඩන්න නම් ඒ සඳහා විවිධ මාර්ගොස්සේ අවතීරණ වෙන්න පුළුවන්. එතට ඒ මාර්ගතර එක මාර්ගයක් තමයි සතර සති පට්ඨානය කියල කියන්නන්නේ එතකොට ඒ තුළිනුත් අපි බැසගන්න විදර්ශනාවකට තමයි. මකද විදර්ශනාවකින් තොරව තන්නාව දුරු කිරීමක් කරන්න බෑ. විදර්ශනාව කියල කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රලක්ෂණය පිළිබඳව ප්‍රඥාවෙන් දැකීම. අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව ප්‍රඥාවෙන් දැකීමක් කළොතින් තමයි තන්නාව දුරුකරන්්ඩ පුලුවන්කම ලැබෙන්නේ. තන්නාව දුරු කොළොත් තමයි නිවන සලසාගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එන ඒ විදර්ශනාව වඩන්න එන්න පුළුවන් එ මගත් තමයි සතිපට්ටහානය කියල කියන්න එතකොට එය කයානුව බලන්න පුළුවන්, විඳීම අනුව බලන්න පුළුවන්, සිතානුව බලන්න පුළුවන්, සිතේ හටගන්න සිතිවිලි අනුව බලන්න පුළුවන්. එතට සිතේ ස්වභාවය ගැන්න හිතේ හැටි ගැන බුදුරජාණන් වහසේ තාම හොඳින් මේ ධර්මය තුළ දේශනා කළ තින විඳීම් කියන්නේ මොනවද විඳින්න ලැබෙන වේදනාවල ස්ොභාවයමකක්ද මේ කයෙහි ස්වභාවයමකක්ද මේ ගැනි තා හොඳින් බුදුරජාණන් වහසේ දේශනා කළ. එතවට මේවා පිළිබඳව සිහි ඇති කරගන්නඕ. එසෝට මේ ගැන හරියට සිහි ඇතිකර ගත්ත කෙනා සිහෙන් මේ ගැන බලන කෙනාට මේ ලෝකයේ යථාර්ථය මොකක්ද කියල පේනවා. දැන් සාමාන්‍යයෙන් සමාජයේ ජීවත් වෙන කොටත් අපි හැමෝම සිහෙන් හිටියොත් තමයි යමක් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ගුරුවරේ කුන්ගන්නන්න කොට වෙන්න පුළුවන් යම් කිසි දෙසුමක් අහන කොට වෙන්න පුළුවන් යම් කිසි කටයුත්තක යෙදී සිටින කොට වෙන්න පුළුවන්. සිහියෙන් හිටියොත් තමයි ඒ කටයුත්තා හරියට කරන්න පුලුවන්කම ලැබෙන්නේ. අවසහයෙන් හිටියුතිං ඒකක්වත් හරියට කරන්න හම් වෙෙන්නේ. එනිසා තමන් ඉදිනෙදා වැඩ කටයුතු කරනකොට සිහියයෙන් කරන තර්මට තම ඒවයි ප්‍රතිඵල සාර්ථක වෙන්නේ බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල තමන්ට ළඟා කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒම නැතිවනොතින් තමන්ට සාර්ථක ප්‍රතිඵල භුක්තිවිඳන්නට පුළුවන්කමක් ලැබෙන නෑ ඉනිසාසිහිහ කියන එක අත්‍යවශ්‍ය කාරණාවක් අපට ඉදිරියට ගමන් කිරීම සඳහා. දැම් සමාජයට මේ පිළිබඳව කතා කළොත් විශේෂයෙන් මේ වගේ කාලසීමාව අපි සිහියයෙන් ඉන්න එක අවශ්‍යයි. අමාරුවයට නො අවසිහයෙන් හිටියෝ. පාරට වාහනයක්දානකොට වාහනයේ පාරෙ පදවගෙන යනකොට ඒම නැත්තම් පාරය පයින් යනකොට මේ හැමවෙලාවකම අපි සිහයෙන් ඉන්න ඕන යෙන් ඉන්නවනම් හැමෝම සිහියයෙන් ඉන්නවනම් රියන තුරක් සිද්ධ වෙන්න බෑ. අනතුරුවෙන්න පුළුවන්කමක් නෑ මේ සිහයක් නැතිකම නිසා තමයි මිනිස්සු අනතුරු වලට බොහෝ විට පත් වෙන්නේ ඒ නිසා මේ සිහිය කියන එක උපදවා ගැනීම අත්‍යවශ කරනාව එක පැත්තකින් එදිනි දා ජීවිතය සාර්ථ කරගත්. ඊළඟට දැන් නිවන හේතුව සිහි අපි උපදවගන්නේ කොහොමද. ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් කාරණ අපි දැන් මතක් කලා සතර සතිපට්ටානය. දැ සතර සතිපට්ටානය පලවෙනි කාරණය තමයි කායානු පස්සනාව. කායන්නු පස්සනාව කියල කියන්නේකාය අනුව බැලීම. එකන මේ ශරීරය පිළිබඳව සිහයෙන් බලනෝ. අපි සිහයෙෙන් නෙවෙයින්න මේ ශරීර ගැන බලන්නේ. අව සිහෙන්. සිහයෙන් බලනවා කියල කියන්නේ. ්‍රඥා ඇස විවෘර්ත කරලා බලනවා කියන එකයි. අවසිහයෙන් බලනවා කියන්නේ ප්‍රඥා ඇස වහගෙන බලනවා කියන එකයි. එ නිසා මේ සිහියයෙන් බලනවා කියන ප්‍රඥාවට අයිතිකාරය සිහයෙන් ඉන්නවා කියන ප්‍රඥාවන්ත කෙනෙ එතකොට මේ කායික ක්‍රියාකාරීත්වය මේ ලෝකයේ ස්වභාවය පිළිබඳව ප්‍රඥා ඇස විවෘත කරලා බැලූතින් තමයි හරියට පේන්නේ අපි හිතනවා මේ ලෝකයේ අපිට මේ ඇස් දෙකට පේ නැටිකොක්කොම ඇත්ත කියලා හරි කියලා මේ ඇස් දෙකට පේන එකක් ප්‍රඥා ඇස විවෘර්ත කරගත්තාම් පේන්නේ තව එකක් ඇත්තටම කිව්වොත් අපිට මේ ඇස් දෙකෙන් පැහැදිලිව පේන ලෝකේ මේ අපිට ඇස් දෙක පේන්නේ බොඳවෙච්ච ලෝකයා මේ ඇස් දෙකට පේන්නේ බොඳවෙච්ච ලෝකයා ඒ බොඳවෙච්ච ලෝකය පැහැදිලිව බලන්න නම් ප්‍රඥා ඇස විවෘත කරගත යුතුයි අපි හිතනෝ මේ ඇස් දෙකට මේ පේන්නේ ලෝකයේ පැහැදිලි බව කියලා. ගහක් බැලුවත් ගොඩ නැගිල්ල බැලුවත් අතව පුද්ගලය බැලුවත් අපට පේනවා එකනාව ඒ පැහැදිලිවම පේනවා කියලා පිහිතනවා අනමුත් ඒ පැහැදිලි පෙනීමෙවෙේ බොඳ වී පෙනීමක්. ඒ බොඳ වී පේන එක නවති නවා ප්‍රඥාව නැමැත්ති කාචේදාගත්තාම්.ඒ ප්‍රඥාව නැමැති කාචයේදාලා ප්‍රඥාව නැමැති ඇසවිවෘථ කරලා ලෝකයේ දෙස බලනොකොට මේ ලෝකයේ පිළිබඳව පෙනෙන්නේ බොහෝම වටින යථාර්ථය ගැඹුරර අපිට මේ ආධ්‍යාත්මික දියුණුව පිණිස හේතුවන දැක්මන්. එ නිසා පි කවුරුත් මේ ඇස් දෙකින් බලන දේ ගැන ප්‍රඥ ඇස විවෘත කරල බැලිය යුතුයි සිහි එම් බැලිය යුතුය කියැන එකයි. ද අබිධර්මය ගැන ගත්ත. අභිධර්මය යන ගැඹුරු ධර්මය අභි කියන වචන තේරුම ගැඹුරු කියන අදහස එතට බොහෝ දෙනෙකුගෙන් විමසුවත් අභිධර්මය ලේසි ධමාරුද කියලා හැමෝම වගේ උත්තර දෙන්නේ අමාරුයි අභිධර්මය අමාරුවයි සමහරයේ කක කතා කිය නෝ අභිධර්මය දේශනා කළේ දෙවිවුරුන්ට අපිට නෙවෙයි ඒ නිසා මේක අමාරුයි තවසමාරය අභිධර්මය තියනේ තේරෙන ඒ නිසා අමාරුයි අිධර්මය අභිධර්ම කියල කියන්නේ අි කියන්නේ ගැම්ුරු ගැඹුරු ධර්මයක් කියල කියන්නේ තේරුම්ගන්න අමාරුයි කියන අදහසි නෙවෙයි මේ ලෝකයේ ගැඹුර මේ ලෝකයේ නොපෙනෙන්න පැතිකඩ පෙනෙන දෙයක ඇතුළත පැතිකඩ අපිට නොපෙනන පැතිකඩ පිළිබඳව පෙන්න පු ධර්මය තමයි අභිධර්මය කියන්නේැන ගැඹුර කියන එක සාමනය පෙන්නති පේෙන් නැතිකොටසක් පෙන්නපු ධර්මය තමයි අභිධර්මය. එතකොට අභිධර්මය කියනක මේ ඇස් දෙකට පෙන්නෑ. අභිධර්ම පොත් කොච්චර කියව්වත් කියවන්න පුළුවන් ඇස් දෙකින්. හැබැයි මේ අභිධර්මය කියව්වට මේ ගැඹුරු ධර්මය කියවී මෙම තේරුන්ගන්න බැහැ ඒන් මේ ඇස් දෙකින් කියවන එකෙන් තේරුම්ගන්නම බෑ. ඇස් දෙකෙන් කියවලා, ප්‍රඥාව කියන ඇසත් විවෘර්ත කරල බලන්න ඕනෑ. එ ප්‍රඥාව කියන ඇසත් විවෘත කරගත්තොතින් තමයි අපට අබිධර්මය හරියට තේරුම් ගන්න පුලුවන්කම ලැබෙන්නේ. එහනම් මේ අභිධර්මය තේරුම් ගන්න නම් භාවනාව අත්‍යවශ්‍යයි. කෙලෙස් පාලනය කිරීම අත්‍යවශ්‍යයි. කෙලෙස් පිළිබඳව සිහියෙන් පෝෂණය කිරීම මගේ හිතේ අපිරිසිදු භාවයයි ගොඩනැගෙන්නේ මේ කෙලෙස් පෝෂණය කිරීමෙන් මට යථාර්ථය නොපෙනී යන්නයි යන්නේ මේ ගැන හොඳ අවබෝධයක් අවධානයක් එයාගෙන අපි මොකද කර්ඩෝන මේ ප්‍රඥා විස්මතු කරගෙන කෙලෙස් පාලනය කරගෙන මේ පිළිබඳව දකිින් නොනෙට භාවනාව අත්‍යවශ්‍යකාරණය අභිධර්මය තේරුම් ගන්න නම් භාවනාව ඕනෑ අභිධර්මය විතරන්න එවෙයි එදිනිදා ජීවිතය තේරුම් ගන්නත් භාවනාව කියන ඕන ප්‍රඥාව කියන ඕන ජීවිතයට එන ප්‍රශ්නයක් විසඳ ගන්නත් ප්‍රඥාව කියනෙ ඕන එම නැතිුණොත් දෑ එනිසා සිහය උපදවාගන්නවා පිටවා ගන්න මේ ශරීරය දෙසට. ශරීරයේ පිළිබඳව සී උපදව ගන්න කොට ඒ සඳහා හේතුවන කරු නොමනවාද කියන එක ඒ සඳ භාවිතා කරන්න පුුවන් කරුණ ොනොවාද කියන එක බදුහාමුදුරු දේශනා කළ දැන් කායන්න පස්සනාවග කය අනුව බැලීම දැ මේකෙත් කෙලවරට යන්න අපි විදර්ශනාවකට තමයි. දැ මේ ශරීරයේ ස්වභාවේ ගැන කෝම දෙක පැත්තකින් අපිට බලන්න පුළුවන් ආනාපාන සතිය තුළින් ආනාපාන සතික කියන්නේ අපි මේ ගන්න හුස්ම සහ පිට කරන හුස්ම පිළිබඳව මෙනෙහි කිරීම. අපි හැම වෙලා වෙමු හුස්මක් ගන්න හුස්මක් පිට කරනවා. ඒක දිගටම කෙරෙන දෙයක්. හැම වෙලාවකම කෙරෙන දෙයක්. ආයාසයකින් කරන එකක් නෙවෙේ නිරායාශයෙන් සිදුවෙන දෙයක්. අපි හුස්ම ගන්නෝ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිරායාසිෙන් සිදුවෙන මේ හුස්ම ගැනීම සහ පිටකිරීම පිළිබඳව සිහිය පිටුුවන්න අන්න එකට කියන ආනාපාන සති සතිකයන සිහියන ආන අපා ආන අපාන කියල ඇන්නේ ආශ්වාසය සහ ප්‍රශ්වාසය හුස්ම එලට ගැනීම සහ පහලට හෙලීම එතුට දැන් බුදුහාමදුරු දේශනා කළ මේ ශරීරය සිදුවන ක්‍රියාවලියයක් මේක එතට මේ ක්‍රියාවලියටම හිත යොමු කරන්න. එතවට දැන් ආයාසිෙන් හුස්මක් ගන්න ඕන්නේ ආනාපාන සතියට මහා හුස්ම කියල ටර මහා හුස්ම පිට කරන්න අවශවෙනෙ නෑ. තමන් හුස්ම ගන්න පිට කරන විදිටම හිතනො. මෙනී කරනවා මේ මම ගත්ත හුස්මසාපිට කරන හුස්ම කොයි වගේද. මුලි මෙහෙම හිතන්නේ. බුදු හාමුදුරු පෙන්නුවේ රස් සංවාස සන්තුෝ රස්සං අස්ස සාමීති පජානාති කටිහුස්මංන් නංගත්තේ කෙටිහුස්මම් මම්මී ගත්තේ කෙලෙහිතීම. රස්සංවා පස්සසන්තෝ රස්සම් පස්සසාමීති පජානාති කෙටිහුස්මන් නම් පිට කළේ මං කෙටිහුස්මක් පිට කලා කියලසිතීම. දීගංවා අසසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීර්ගහුස්මක් ගත්තන දීර්ග හුස්මක් ගත්ත කියල හිතීම. දීගංවා පස්සසන්තෝ දීගම් පස්සසාමීති පජානාති ර් හස්ම පිට කලාන්නන් දීර්ක හුස්ම පිට කළේ කියල සීපත් කිරීම. මෙන්න මේ විදියට අපි අර ගන්න පිට කරනු හුස්ම ගැනම හිතයොමු කරන්නවන්. ඊළඟට මොකද කරන්න කිව්වේ මේ හුස්ම රැල්ලට හිත යොමු කරලා. ඒ හුස්ම රැල්ලට සීහය පිටවාගෙන, ඒ හුස්මරැල්ලත් එක්කම ඒය ගෙන ඇන කිව්වා අනිච්චානු පස්සී අස සිස්සාමීති සික්කති, අනිච්චානු පස්සී පස්ස ශස්සාමීති සික්කති. අනිත්‍යතාවේ. ඒ විදියට මේ ධර්මානුකූල පැතිකඩක්. අනිත්‍ය දුක් කනාත්ම මිනිහි කිරීමක්, විදර්ශනාවට බරවීමක් කරන්න කියලා. එතුට ආනාපාන සතියෙන් අපට විදර්ශනාවකට යන්න පුළුවන්. සමතයෙන් විපස්සනාවට. ඒකක්. ශරීරෙසි දුවන එක ක්‍රියාවලියා. ඒවගේම තමයි ඉන්ද්‍රිය භාවනාව මේ ශරීරය ක්‍රියාකාරිීත්වය කොහොමද වෙන්නේ. තමන් සෙව් ඉරිියව් භාවිතාවේදී ඒ භාවිතා කරන ඉරිියව් පිළිබඳම් මෙෙනී කිරීම වාඩිවෙලයි ඕන මම්ම වාඩිවෙලඉ අසුන්ගෙන ඉන්නේ හිටගෙන නම් ඉන්න මම හිටගෙනඉන්නේ. ඊළඟට මම ඉරියව්වකින් ඉන්නවන ඒ ඉරියව්ව පිළිබඳ කරම සක්මන් කරන න සක්මන් කරමින් ඉන්නේ. එතු ටිට්ටන් චරන් නිසින් නෝවා සයානෝවා. මෙන්න මේ සතර ඉරියව් පිළිබඳව මෙනී කරන්න පුළුවන්. තමන් ඉන්න ඉරියව් ැන මං මේ වාඩිවෙල ඉන්නේ. ඒවගේම තමයි මේ ශරීරේ ක්‍රියාකාරීතුවය. සක්මන් භාවනාව පිළිබඳව ගත්තාම මේ සක්මන් භාවනා විදමේ සියුම් තැන්වලට පවා හිත්‍යයොම කරනවා සක්මන් කරනකොට පාදයක් ඔසවනොකොට නැවෙනතැන් හැකිලෙනතැන් ඔසවනොට ැත පෝලවහා සම්බන්ධ වෙනකොට සම්බන්ධ වෙන තැන ඒ හැමතයක් පිළිබඳවම සය පිටුවනුම්. එතුට ඒවගේ සහිය පීටුවාගෙන කරන දෙ ඒ සහිය පහිටුුවීම සඳ උපකාරවන දේවල්. ඊළඟට මේ අතපය හසුරුවනකොට හකුලවනොකොට දිාරිනකොට වටපිට බලනොට මම් මේටපිට බලන්නේ මං මේ ඉදිරයේ බලන්නේ. මං මේ ඉදිරියට යන්නේ. මං මේ ආපස්සට යන්නේ. මම අතපය හකුල නොෝ මම අතපය දිගහරිනෝ. අන්නේ විදියට ඒ කෙරෙන කාරයන් පිළිබඳව සිහිපත් ෙරීම සිහියෙන් කිරීම. ඊළඟට තමන් කනකට පානවර්ග භාවිතා කරනකොට ඊළට වැසිකිලි කැසිකිලිපවා භාවිතා කරනුට සිහයෙන් කිරීම. මේවා අපිට උපකාරී වෙනවා යථාර්ථය තේරුන් ගන්න. ඊළඟට මේ ශරීරයේ දෙතිස් කුණුප පිළිබඳව අසුභය වැඩීම එකත් කායනු පස්සනාවට යයිති දෙතිස් කුණුපයන් පිළිබඳව බුදුරජාණන් වහන්සිේ අපට දේශනා කළ අත්ති මස්මින් කායේ කේසා, ලෝමා නකා දන්තා, තචෝ මන්සන්, නහාරු මේ ශරීරය තුළ තිබෙන කුණුප පිළිබඳව. අපිටේ පිළිබඳවසීපත් කරන්නට පුළුවන්. කේසා කෙස් ලෝමාල්ුම් නකානියපුතු දන්තාදත් තචෝහම මංසම්මස් නරු නහර අට්ටි ඇට අට්ටිමිච්ජ ඇයට මිදුලු වක්කම් වකු ගඩු හදයන් හදවත යක නං අක්මාව යනාදී වශයෙන්. මේ ශරීරී තියෙන කොටස් ගැන සිහි උපදෝනවා. දැන් මේ දෙතිස් කුණුපයන්ගේෙන් එකතු වෙච්ච රූපයක් දිහා බලනවන අපි. ඒ රූප අපි කොච්චර ලස්සනයි කියල ග්‍රාණය කරල තියෙනවාද. කොච්චර අපි කැතයි කියල ග්‍රාණය කරල තියෙනවාද. කැත රූපයක් දකින කොට කොච්චර ගැටිල තියෙනවාද ලස්සන රූප දැකිල කොච්චර අපි ඇලිල තියෙනවාද මේ ඇලීම ගැටීම දෙකම නවතිනවා මේ ඇලෙන්න හෝ ගැටෙන්නෝ හේතුවෙච්ච රූපයේ යථස්භාවය තේරුන්ගත්තාම්. මෙතන ලස්සන හෝ කැතක් හෝ කියල දෙයක් නැහැනේද කියලා තේරුන් ගත්තා. ඒ අපිට බලන්න පුළුවන්. අපි ලස්සන පිමි ළමයි දකිනෝ ලස්සන ගැනු ළමයි දකිනෝ ලස්සන ගෙවල් දකිනෝ ලස්සන ගොඩනැගිලි දකිනවා. ඒ ලස්සනයි ලස්සනයි කියල දකින දේවල් බෙද බෙදා බලන්න වෙන්කරර බලන්න. ලස්සනයි කියනක් නිර්මාණය වෙන් එකතු වෙච්ච කොටස්වල ස්වභාවේ කල්පනා කරන්න. එක ඒක කොටස් එකට එකතුවෙල එකතු වෙලා සකස් වෙච්ච කක්තමයි ලස්සනයි කියන ගෙදරතියන ලෝස ගැහිතන්. හරි ලස්ස නොරලෝසු තියනවා ඔල්ලෝසවය කටුටික ගලවල වෙනම තිබ්බාම වීදුරුව ගලවල්ල වෙනම තිබ්බාම පලාස්ටික් කොටස වෙළම ගැලෙව්වාම බැටරිය වෙනම ගැලෙව්වාම කෑලි වෙන්කලාට පස්ස අපට පේෙ මොකක්ද අන්න යතාාර්ථය ඒ තමයි සිහය ප්‍රඥාවෙන් දැකී ඒවගේ මනුස්සේ පිළිබඳවත් එෙමහිතන්න පුුවන්. කොටස් වං කරකර වෙන් කරකර දකින්න පුළුවන්න යථාර්ථය පයන ගන්න. ඊළඟට බොඩනැගිල්ලක් ගත්තත් ගයක් ගත්තත් වාහනයක් ගත්තත් කොටස් වශයෙන් බෙද බෙදා වෙන් කොටා අපට දකින්නට පුළුවන් ඉන්නම්. අන්න ඒතුළින් අපිට යථාර්ථය පේනවා. මේ ලෝකයේ දෙසමං ඒක මුලින් සඳාන්කර මේ ඇස්තෙකට පේනෙ එකක්. ප්‍රඥා ඇස විවෘර්ත කරගත්හම් පේන තවේකක් මේ ඇස් දෙකට පේන්නේ බොඳ වෙලානං ප්‍රඥා ඇසට තමයි පැහැදිලිවම මේ ලෝක පේන්නේ. අපි මේ හිතුවට මේ අපිට පැහැදිලිව පේනවා කියල පැහැදිලිව පේන්නේ. මේ පැහැදිලිව පේනවා කියල හිතාගෙන ඉන්න එක ැබෑ පැහදිලි භාවය පේන්නේ ප්‍රඥා ඇස විවෘත කරගැනීමෙන්මයි. එදෝට මේ කුණුප පිළිබඳව කල්පනා කරනකොට තේරවා. මේ ලස්සනයි කියල දෙයක් නෙවේ ලෝකෙ තියෙන්නේ. ඊළඟට මේ ශරීරයට සිදුවෙන්නේ කුමක්ද කියනෙක මෙැනී කිරීම. උපන්දා සිට සිදුවෙච්ච සිදුවීම පිළිබඳව ටි ටිකෙන්ටික මේ වැඩෙනවා කියල සිදුවෙච්ච දේමොකක්ද මේ ශරීරයට සිදුවෙන දේමොකක්ද ඊළඟට විඤ්ඥානය නිරුද්දුනාට පස්සෙ මොකක්ද වෙන්නේ නවසී වතිකය ඉදිමෙනවා නිල්වෙනවා පුපුරනව සැරවගලනෝ පනුවගහනවා වැලලුවොත් පස්වනවා පිච්චුව තලුවෙනවා මෙන මේ පිළිබඳව මනිී කිරින්ම්. එතකොට ශරීරය පිළිබඳව සෑමාකාරයකින්ම සිහිය පිටුව ගන්නවන්නං. ශරීරයේ පිළිබඳව කයිහිස්වභාවය පිළිබඳව කයේ හැටි පිළිබඳව අපිට කය අනුව දකින්නට පුළුවනිනං ඒ කිසිම කෙනෙක්. වැරදි වැඩ කරන්න යන්නේෙ නෑ. පාපේට බර වෙන්න. අකුසලේට බර වෙන්නේ නෑ. නරකට නිරයට හේතුවන මගක ගමන් කරන්නේ නෑ. ඒ කෙන සසරින් එතරවීම පිණිස්සම මහන්සිකන්න නොබලන්න සිහිය නිසා යන්න තියෙන ගමන. මේ ශරීරයේ ගැන සිහයෙන් ඉන්නවා කියන්නේ ශරයේ නිවිද දකි නවා කියන එක. ශරීරයේ පිළිබඳව කය පිළිබඳව විනිවිධ දකපු කෙනා. අධ්‍යාත්මික ගමන සුවපත් කරගන්න වැෑ යම් කරන්නේ මේ ශරීරයේ යථර්ථය තේරුම් ගත්ත නිසාමයි එතකට බලන්න මිනිස්සු පෞකරණකෙන් බේරෙන්න්නත් හේතුවන භාවනාව තමයි කායනු පසනා. මිනිස්සු වැරදි වැඩ කරන්නේ නරක වැඩ කරන්නේ පවිටු වැඩ කරන්නේ අකුසලයට බරව ක්‍රියාත්මක වෙන්නේ මේ ශරීරය ගෙන හරියට නොදැන්න නිසා කල්පනා කරලා බලන්න තමන් කරපු වැරදි තමන් කරන වැරදි කරපු වැරදි කරන්්ඩ හිතාගෙනන්න වැරදි හැම එකකටම හේතුව ප්‍රධානම හේතුව මේ ශරීරය. මේ ශරීරය. මේ ශරීරය පිළිබඳව සිහෙන් නොදැක්ම නොදැකීම. සත්තු මරන්නේ මිනී මරන්නේ ඇයි. හොරකන් කරන්නේ ඇයි කාමයන්නේ වර්දව හැසිරෙන්නේ ඇයි මම් බොරු කිව්වේ ඇයි කියන්නේ ඇයි. හිතාගෙන ඉන්නේ ඇයි මම මද්‍රව්‍ය භාවිතා කළේ ඇයි කරන්නේ ඇයි කරන්න හිතාගෙන ඉන්නන්නේ ඇයි එතට පාපකර්ම කුසල කර්ම කළේ ඇයි කරන්නේ ඇයි කරන්න හිතාගෙන ඉන්නේ ඇයි ඒ ප්‍රශ්න වලට දෙන්න තියන එකමක උත්තරයි ඒ තමයි මේ කාමය කය පිනවන්න තියෙන වුවමනාව මේ තාවකාලිකව ලැබුණු කයිහි තිබෙන යතාාස්වභාවයෙන් නොදැකීම සත්තු මරල මිනිී මරලා මොකක් දපේක්‍ෂා කරන්නේ. මදුරුවෙක් හරි මරලවබා පපේක්ෂා කලයෙකු මත්ද. මේ මදුරු අමාව කෑවොත් පළුදානව ලෙඩවෙන්න පුළුවන් කසන්ඩ පුළුවන් ඒ පීඩනය මට විඳින්න බෑ නිසා මාව කන්නේන මදුරුවව මරලදාලාරි මම් බේරෙන. එතවට සත්තු මරර මිනි මරමර තමංව පිනවන්න හදන්. ඉලට හොරකං කරන මිනිස්සු හොරකං කරලමනො අද කරන්නේ. හොරකං කරන මිනි සෝරකංකරල කරල තියෙන්නේ තමන්ගේ කයට සැපදන එක. සැපදියව එක විනෝධ වෙච්චක පයිංගී පු කෙනා වාහන ගන්න වාහනගිය පු කෙනා ගුවන්යානා ගන්න කටුමැටි ගෙදර ට පු කෙන මහ මන්දිර හදාගන්නෝ. තමන්ගේ ශරීරයට සැප දෙන්න තම මිනි ස්ෝරකන් කරන්න. කාමයන්නේ වරදව ඇසිරෙන්න්නේයි. පරපුරුෂ සේවනය පරධාර සේවනය මේවායහි යෙදෙන්නේ කුමන හේතුව අ නිසාද මේ අකුසලයට බරවෙන්නෙම කය පිළිබඳව තේරුන් නො ගැනීම. බොරු කියන්නේ ැයි. ත්තකකිවොත් තමට ප්‍රශ්නයක් වගේන හිතනවනම් බොරු කියල බේරෙන් අදනු. මද්‍රවිභාවිතා කරන්නේ ඒක තමන්ට තෘප්තියක් කියල හිතනවා. එතෝට නරකවැඩ පාපකර්ම අකුසලකර්ම අපෙන් කෙරෙන්ඩ ප්‍රධානමහේතුව කය පිල්ලි බඳව හරි හැටි නොදැකීම. සිහයෙන් යුක්තව කයපිල්ලිබඳව දකින කෙනා කල්පනා කරන්නේ මෙහෙමයි. අය පිනවන්න හිතාගෙන පාපකර්ම කලාට පාප කර්ම කර කරා පිනවපු කය ඉදිමෙනවා නි පුරනව සැරවගලනවා පනෝගානෝ පස් වෙනෝ. පස්වෙන පුපුරණ නිල්වන කුණුවන පනෝගාන වෙනසෙන විනාස වෙන කය පිනවන්න හිතාගෙන කරපු පාප කර්ම සසර පුරාම පස්සිංහවිල්ලා විපාක දෙනවා දුක්විපාක එතෝට බලන්න පින්වතුනි කය පිල්ලිබඳව හොඳට සිහය පිහිටුවාගත් තනම් ඒ කය පිල්ලිබඳව සිහය පිහිටුවාගෙන සිටින ඇත්තෝ පාපයට අකුසලේට බර වෙන්නේ එනිසා ඔය ශරීරය ගැන සිහි ඇතිකට ගන්න මේ තාවකාලිකව ලැබුණු කයක් පිනවන්න ගිහිල්ලා තාවකාලික වින්දනයක් විඳින්න ගිහිල්ලා සංසාරගමනේ බොහෝකාලයක් දුක්විඳින්න ඉඩහදාගණ්ඩෙපා. දීර්ඝකාලීන සැපයකටට තාවකාලික සැපය අත්හඩින්න පුරුදුුවන්න. කායානු පස්සන වඩනයට එදිනිදා ජීවිතය අර්ථ සම්පණ කරගණඩ පුළුවන් නිවන පිණිස හේතුවන මගක පියවර ශක්ති මත්ව තබන්නට පුළුවන්. ඊලට විඳීම ගැනහිතන්න. වේදනා විඳීම පිළිබඳව විඳීම අනුව සිය පිටුවා ගැනීම. මේ අපි සැප කියල විඳින්නේ මොකක්ද. දුක කියල විඳින්නේ මොකක්ද ඒගනපි දැනගෙනින් ඕන. බුදු හාමුදුරෝ දේ සනා කළ සැප කියන්නේ දුක දුක කියන්නේ මහ දුක සැප දුකක් ලෙස දකින්න දුක උලක් ලෙස දකින්න එක කියන බරපතලම දුකා. සැප දුක ලෙස දකින්න දැ වේදනාව පිළිබඳව නැත්තම් විඳීම පිළිබඳව සිහියෙන් යුක්ත වින්න කෙනෙක් නං ඒ කෙන කල්පනා කරන මේ සැපයි සැපයි කියල මට හම්බුනි මොක්ද ්‍රඥාඇස වෘර්ත කරලලා විඳන්න ලැබෙන සැපගැන හරියටද ගත්ත කෙන තේරුම් ගත්ත කෙන කල්පනා කරන්නමකක්ද. මේ සැපයි කියන එක ඇතුළ කතාවමොකක්ද. දැන් ස්තමම් විඳන්න සැපටික ලියාගෙනකි හිල්ල ඒ නිත්‍යද අනිත්‍යද කියලා ගවේෂනයක යෙදනොතින්. අපි හැමෝටම ලැබෙන උත්තරය තමයි අනිත්‍යයි අනිත්‍යයි. යද නිච්චන් තන් දුක්කං යමක් අනිත්‍ය නං එතන දුකයි විවාහවීම සැපයි දරුව ලැබීම සැපයි රැකියාව ලැබීම සැපයි ඉඩකඩැන් ලැබීම සැපයි ගෙවල් දොරවල් හැදීම සැපයි යානවාහන ලැබීම සැපයි ලස්සන රූපයක් සැපයි හොඳ ඇඳුම් සැපයි ඔවගේ සැපගොඩාක් තියනවා ඔය හැම සැපයක් නිත්‍ය ධානිත්‍යය ද නිත්‍ය ධානිත්‍යය දන්නේක තමයි සතිය සිහ එතෝට බලන්න ප්‍රේම සබධතාවය සැපයක් ඒ අනිත්‍යයි අනිත්තේ ඇන සමර්ගට කසා දත් බන්ධි අවුරදු ගානකින්දී හැබැයි මොකද වෙන්නේ දෙදන්න පැත්තකට බෙදිලයනවා මරණයට පත්ව වෙනවා වෙෙන් වෙලා යන්න වෙනවා. ඉපදිච්ච දරුවෝ නැති වෙනවා එක්ක තමන් ඉන්දෙදදි දරුව නැති වෙන නැත්තන් දරුව ඉදදි තමට නැති වෙන වෙනවා. ලැබිච්චර කියාව අහිමි වෙනවා ලැබිච්චිඩකඩන් ගෙවල් දුොරවල් යානවාහන එක්ක තමන් ඉන්දෙදදි තමන්ට නැති වෙනවා එක්කෝ ඒ තියෙද්දි තමන් ඒවදාල යනවා. එනම් සැපෑ ඇතුලෙ තියනෙ දුක මෙන්න මේ විදියට විඳින වේදනාව ගැන සිහියෙන් හිතන කෙනා කල්පනා කරනවා මේ විඳීමේ යතා ස්වභෑාවයම කක්ද. ඊළඟට චිත්තාානු පස්සනාව සිත ගැන මේ හිතේ ස්වභාවය මේ සිත තුල හටගන්න සිතිවිලි දම්මානු පස චිත්තානු පසනාවයි දම්මානු පස්සනාවයි අපට බොහොම වැදගත්වෙනවා ඉදිරි ගමන සූපත් කරනය ගැනෙ හිත ගැනත් හිතේ හටගන්න කෙලෙස් ගෙනන. අපි සිතේ ස්වභාවේ මොකක්ද කිය එක ගැන අපි කල්පනා කර්ඩඕනෑ මේ හිත තුල හටගන්න සිතිවිලි කොයි වගේ වද බුදු හාමුදුරුව දම්ම පදේ චිත්ත වගේ තාම හොඳින් මේ සිත පිළිබඳව පෙන්වා. සිත පිල්ලිබඳව චිත්තානු පස්සනාව කියල ගැන හිතක හැටි හිතක හැටි හිතක් කොයි වගේද පෘතක්ජන හිතක් කොයි වගේද රාග දවේශ මද මෝහාදී කෙලෙස් සිතිවිලි තියනවා. ඒ හිතේ හටගන්න සිතිවිලි ගැන අපිගෙන ගන්න ඕන වංචික ධර්ම ගැනනිගෙන ගන්න ඕන. අපි සමාරකට දන්නනෑ හිතන්නෙත් නෑ මේ හිතේ හටගත්ත සිතිවිල්ල කොයි වගේද කියල සමාරකට හරි බරපතලයි.ඉලට දම්මානු පස්සනාව කියනකොට ඒන්නෙ මග හිතේ අ දැ හිතේ හටගන්න පුලන් සිතිවිලි තිබෙනවා ඒ සිතිවිලි අතරි තමන්ගේ හිතටාපු සිතිවිල්ල මොනොවාගේද කියල ගවේශණය කිරීම. මේ වෙලා ව්‍යාවේ මෙන්න මේම සිතිවිල්ලා. දැං ඇවිල්ල තියන මේම සිතිවිල්ලා අන්නේ විදියට ඔය හිතේ හටගන්න සිතිවිලි සහ තමගි හිතේ මේ වෙන කොට අටගෙන තිනෙන සිතිවිල්ලි පිළිබඳව හිතන්න පුළුවන්නන් ඒ අය හිත පාලනය කරන්න දක්ෂයි දැන් ය වංචනික ධර්ම පිළිබඳවම අපි හොඳට තේරුම් ගන්න ඕනෑ දැ බුදුහාමුදුරු දේශනා කළ රාගය හැබැයි එලියට පෙන්න්න නොව මෛත්‍රිය ඒ යනකොට ලස්සන ගෑන්ලමය කැදගෙන වැටුනුත් තේ ළමයා උස්සගෙන ඉල රෝහලට නවත්තල උදේට දවල්ට රෑට තුන්වලට කන්නත් අරගෙනයයි. හැබැයි කෘෂ්ටයක් හැදිච්ච දදයක් හැදිච්ච මනස්සේ කැදගෙන වැටනුත් අල්ලන්නවත් යන්නේ. ඒනම් ලස්සන කෙනා වෙක්කරගෙන යන්නත් කැතකෙනාව දාල යන්නත් එතන තියන්නේ මෛත්‍රියනෙවේ රාගය මුසුවෙච්ච ස්වභාවය මෛත්‍රය වගේ පෙනුනට එක ඇතුළේ තියනෙ රාගය සමාර්ගට මෛත්‍රය වගේ පෙනනුනට එක ඇතුල තියෙනෙ දවේශයඒව වංචනික ධර්ම ඒ වගේ අපි අපි ගැමුරින් හිතන් ඕන දේවල්තිය නො දැ සමාජයේ තවත් එක කාරණාව මම කියන්න අපි එච්චරි හිතන්න නෑ නමුත් බොහම බරපතල තත්ත්වයක් අපේ අපේ මනසේ ස්වභාවය තමයි දුක විින්දනය කරන ස්වභාවයකුත් තියෙන දුකට කැමති නෑ කියලා අපි කියනවා අපි අඩන්න කැමති නෑ කියලා අපි කියනවා හැබැයි අඩන්නත් කැමති ස්වභාවයක් අපේ හිතේ තියෙනවා ඒ නිසා තමයි බලන්නකො දුකහිතන චිත්‍රපටි බලි වරවෙලා සමාරකට අඩලා කඳුලු ඇවිල්ලා ඒ තරමටම දැනිලා ඊට පස චිත්‍රපටිඉවරුණට පස්සේ අඩ අන්ඩාම කියනවා ලස්සන චිත්‍රපටියක් දුකහිතන චිත්‍රපටියයක් ආය බලන්න තිබ්බනං කොච්චර දෙයක්ද එතනනේ ොක්ද එතන වනේ වෙන කිසිම දෙයක් නෙවෙයි අපිට දුක ඇති වුණා ඒත් දුකාපි වින්ධනය කරනෝ. දුක වින්ධනය කරන්න පුරදදුනාමක බරපතලයි ඒක තුළම වාසය කරන තරමට ඊළඟට මිනිස්සු පෙළඹෙන්නේ තමන්ට දුකක් දීලා ඒය විින්ධනයක් කරගන්න එක. ඕගේ තිීනෝ මානසික රෝගි තත්වයකුත් ඔය කෙලවර බොහම් ෑයනක. ගැ තමන් දුක් වෙන්න හේ තුකරවෙන කාරණ සකස් කරගෙන දුක් වෙනවා ඒ වෙමින් ඒ දුකවින්ධනයක්. බලන්න දැ ඔය දෙමවපියන්වෙහෙම පාරට ඇද දමන්න දරුව බොහෝමයක් ඒ ඒ දුකවිින්ධනය කරන අය. සමර්ගිට දෙමව්පියන්ට තරවටු කරන හානි කරන ළමයි ඒ දුක විදධනය කරනය හරි බරපතයි. ඇතන් දැන් දෙමව්පියන්ව එපා කියල ද සමාරය පහුගේ කල්ල බලුකූඩුවලට දාලා බල්ලට කන්න දෙන පිගානය අම්මට තාතට කන්න දෙනවා. සමරකට ඇවිද ගන්න බැරි අම්ට තාත් බිමට පෙරලල ගහලා බඩ ගාගෙන යන්න මට්ටමට ලක් කරනවා. පාරට ගීල් ඇදල දාලා එනවා. ඒක කරන්නේ ඇයි ඒක කරන්න හේතුෝ තමයි දුක විින්දනය කිරීම. ය බොහෝ විට, දරුව දෙමව්පියන්ග පාරට ඇදල දැම්ම නං ඒ පාරට ඇදලදාපු දරුවෝ මොකද කරන්නේ අම්ම තාත්ත පාරට ගීලදානවා අම්මතාත බස්සෝල්ට එක බිම වාඩිවෙල ඉන්නවා දුක්විඳිනවා ඒ දුක්විනින එක බලාගෙන ඒ දරුවන්ට දුකක් කෙනවා ඒ දුක්ක විින්ධනය කරනවා ඒ දුකතමයි සතුට එකරි භයානක තත්ත්වය බොහෝවිිටඔය පාරට දෙමව්පියන් ඇද දමපු දරුවු හැමදාම වගේ මෝට සයිකලේ කරි වානේ කරි කැරකිලා අමතා විඳින්න දුකක්ත් බල තමයි යන්නේ. ඒ බලන්නේ දුකින් දුකයි හැබැ ඒ දුකට ආසයි ඒක ඉහලට ගෑම තමයි ඔය පණපිටින් සත්තු මර මර ලේ හැල්ලෙනනවා බලබල සතුටු වෙන්නේ. මිනිස්සුන්ට දිදිී සතුටු වෙන්නේ මිනිසුන්ට කරදර කරකර සතුටු වෙන්නේ ඊළඟට ඒ බෙේ ඒ ඒ වගේ මහදුක් මහ පීඩන දිදිී තමන්ගෙම ශරීරයේ සමර්කිට කපාගෙන කොටාගෙන්ෙන සතුටුුවෙනෝ එක වින්දනය. ඒකාරි භයානකයි. ඒක මානසික රෝගීමට්ටමකට යන් දක්වාම යනෝ. ඒ දුක විින්දනය කරන ස්භාවයක් තිේ නොවා. එතකොට මේ වංචනිික ධර්ම හඳුන ගන්න ඕන. ඒ නං කය පිල්ිබඳවසිහය පිහිටුවීම විඳින විඳීම් පිළි බඳවසිහය පහිටුවීම සිත පිළිබඳව සිහිය පිහිටුවීම සිතේ හටගන්න සිතිවිලි පිළිබඳව සිහය පිහිටවීම සිහයෙන්වාසය කිරීම අපි හැමෝටම අකුසලයම් මිදිලා කුසල ප්‍රතිපදාවට අවතීරණ වෙන්න යහපති යෙදෙන්න්න හේතුවන කාරණාව බවට පත්වනෝ. ඒ සඳහා ආධ්‍යාත්මික දියුණුව සඳහා කටයුතු කරන්න මේ උතුම් දම් දෙසුම ඔබට හේතුවේවා වාසනාවේවා කියල පාර්ථනා කරන්න. ආකා සට්ටහාචබුම් මට්ටා දේවානාගා මහිද්දිිකා පුඤ්ඥන්තං අනුමෝදිිත්තුවා චිරංගක් හන්තු සාාසනං චිරක් හන්තු දේශනං චිරක් හන්තු තුවං සදා අදමයඋතුම් ධර්මානු ශාසනාවේ සැදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ගුණදීර පවුලේපින්වත් පිරිස ඒ ඇතු විශේෂයෙන් බලාපොරොත්තුව වෙනවා මීට මාසතුනකට පමණ පෙර පරලෝ සැපත්. කොළොඹ ඉසිපතන විද්‍යාලයේ ගුරුවරියක වශයෙන් සේවය කළ ආදරණිය මෑනියන් කරුණා ගුණදීර මෑණියන්සීපත් කරගෙන එතුමියට පින්දෙන්ට. එවගේ මෙතුමියකි පරලෝසපත් දෙමව්පියන්ට ඥාතීතයිශයන්ට පින් දෙෙන්න්න. මීට වසර හතරකට පමණ පෙර පරලෝසපත් දායකත්වය දැරූ අයගේ පාණන් වහන්සේ වන සෝමපාල ගුණ දීර මහත්මාටත් එතුමන්ගේ පරලෝසපත් දෙමව්පියන්ට ඥාතීතයිශයටට පින්දෙන්ට බලාපොරොත්ව වෙනවා. ඒවගේම එන්ගේේ ඉළඟකෝන් මහත්මගේ දෙමවපියන්සාහ ඥාතීතයිශීන්ට පින් අනුමෝදන් කරන්න ඒ ඇතුළු කොට ඇති නමින් මිය ගීල පින් අපේක්ෂිත යම් තාක් දෙමාපිය ඥාතීතයිශන් වෙතොත්ඒේ හැමෝම සීපත් කරගෙන පුුණ්ඥානු මෝදනා කරන්නට බලාපපුොරොත්තු වෙනවා ගුණදීර මහත්ම ඇතුළු පෞුලේ පින්ංහව තුන්ටත් රට වැසිලෝ වැසි සේලු දෙනාටත් ඒවගේම ප්‍රඥානාලිකාවෙ කාරය ම්ඩලේටත් ආශිරවාදේ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ති සියලුම සත් බලාපොරොතුන් සපලත්වයට පත්වේවා කියනදහසින් මියගිය ඥාතීන්ට දෙවියන්ට පින් අනමෝදන් කරමු. ඉදම්මේ ඥාතයේ නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ. nyaති නහතු ස sekitarතාහන්තු nyaතයෝ ඉදම් nyaති නංහතු ස sekitarතාහන්තු nyaතයෝ එතාාවතාච අම්හිහි සभතම් සම්පද සීදවා න දන්තු ස සම්ප සිද්ධිය ඉතාාවතාචම්හිහි සभත සපද සීදවා න දන්තු ස සම්පත් සිද්ධිය එතාාවතා අහි සම්බතම්පුඤ්්‍ය සම්පදන් සබ්්‍යේදේවානුමෝදන්තුූ සබ්බ සම්පත්ති සිද්ධියා මෙසේ රැස්කරගත් සකලකුසලා නිසංශයන්ගේ බලයෙන් කාටත් සසරදුක් නිමා කොටුතුම් නිවැනි සැනසිෙන්න්න හිතුවාසනාවේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න ොහොමවැඳගන්. අභිවාදන සීලිස් නිච්චං වද්්‍යාපචායිනෝ චත්තාරූ දම්මා වඩ්ඩන් තිහියායුුවන්නෝ සුකම්බලං, ආයුරාරෝග්‍ය සම්පත්ති සග සම්පත්තිමී වච්ච අතු නි්බාන සම්පත්ති මිනාතේ සමිද්ජතු මෝහක්හයෝ නිප්පානන්